ඔබ බොහෝ දිනාට පිළිබඳව යම් සැකමුසු තැන් තිබෙන්නේ ආර්ථිකය පිළිබඳව කියලා මම හිතනවා. මොකද්ද තමන්ගේ ව්‍යාපාර වලට වෙන්නේ? තමන්ගේ ආර්ථිකයට වෙන්නේ නේද? ඒ පිළිබඳව මම හිතන්නේ වැඩිපුර යම් සැක සංකා තිබෙනවා. ඒ නිසා මම උත්සාහ කරන්නේ අන්නේ මේ සැක සංකා යම් ප්‍රමාණයකට දුරු කරනව වෙනුවට අපේ ඇත්ත කතාව කියන්න. එතකොට ඔබ හිටපු ස්ථාවරය හරිද? අපි ගැන දැකපු විදිය හරිද? අපි තේරුම් ගත්ත විදිය හරිද කියලා තේරුම් ගන්න පුළුවන් වීම. මා ආරම්භයක් ලෙස කිව්වොත් අපේ රටේ විවිධ පැතිවලින් මේ ආර්ථිකයේ කඩාවැටීම අපිට පිළිබිඹු වෙනවා. උද්දමණයෙන් අපිට පිළිබිඹු වෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත්වීමෙන් පිළිබිඹු වෙනවා. රැකියා අහිමි වීමෙන් මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමට පෙන්නුම් කරනවා. ව්‍යාපාර අවිනිශ්චිතතාවයකට පත්වීමෙන් මේ ආර්ථික කඩාවැටීම අපිට පිළිබිඹු කරනවා. ඒ ගැටලු ඔක්කොගෙම අවසන් ප්‍රතිඵලය මොකක්ද? අද අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධානතම මේ සියලු ගැටලු වල අවසන් ප්‍රතිඵලය තමයි ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් නැහැ. රටට වියදම් කරන්න ඩොලර් නැහැ. එවිලත් මා උදාහරණයකට කිව්වොත් මේ 2023 අයවැය ලේඛනයේදී අපේ ණය වාරික ගෙවීම අපි ඇස්තමේන්තු කරලා තිබෙනවා ට්‍රිලියන 2යි. අපේ පොලි වාරික ගෙවීම ට්‍රිලියන 2.2යි. ඒකනම් මේ 2023 සඳහා අපේ ණය වාරිකේ සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. 2022 රජයට ලැබුණු මුළු ආදායම ට්‍රිලියන 2යි. 2022 රජය උපයා ගන්නා ආදායම ට්‍රිලියන 2ක් වෙනකොට 2023 ණය සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. ඔබ ව්‍යාපාරික මහත්තුරු හැටියට එහෙම ව්‍යාපාරයක් පවතින්න පුළුවන්ද? එහෙම ව්‍යාපාරයක් පවතින්නත් බෑ. එහෙම සාමාන්‍ය නිවසක් පවතින්නත් බෑ. එහෙම රටක් පවතින්නත් බෑ. ඒක තමයි පළමු අර්බුදේ. මේ ගැටලු වල අවසන් අර්බුදේ. දෙවැනි එක අපිට වියදම් කිරීමට රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමයි. 2021 වාර්තා බැලුවොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. ආසන්න වශයෙන් වසරකට අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7යි. ඒකෙන් අපේ බහණ්ඩ අපනයන කිරීම වෙනුවෙන් හා ණය වාරික වෙනුවෙන් අපිට වසරකට ඩොලර් බිලියන 14.8ක් අවශ්‍ය අතිරේක වශයෙන්. අපිට ඒක උපයන්න බැහැ. ඒ නිසා මේ අර්බුද දෙකට අපි මුහුණ දී තිබෙනවා. එහෙමනම් දැන් අපි හොයන්න ඕනකම තිබෙන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? මා එක් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අපේ මූලික ආර්ථික උපාය මාර්ගයේ අනතුරුව මේ අර්බුදයෙන් ගොඩ එීම සඳහා තිබෙන මාවත. මූලික ආර්ථික උපාය මාර්ගයේදී අපි බොහෝ අය මේ ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කරන්න උපයෝගී කරගන්නවා ආර්ථිකීමේ කරුණු. අපි ගත්ත බදු ප්‍රතිපත්ති වැරදි, අපි ගත්ත ආනයන ප්‍රතිපත්ති වැරදි, අපි අපිට තිබුණ සැලසුම් වැරදි වගේ ආර්ථිකම කරුණු උහා දක්වනවා. අපි හිතන්නේ මේ අර්බුදේ නිර්මාණය කරන්න ආර්ථික කරුණු ප්‍රධාන වගේම මේ අර්බුදේ පතුලේ තිබෙන සාධකය අපේ රටේ දේශපාලන සංස්කෘතිය, පොලිටිකල් කල්චර්. මේක තමයි ප්‍රශ්න. අපේ රටේ ව්‍යාපෘති බැලුවත්, අපේ රටේ බදු වෙනස් කිරීම ලිහිල් කිරීම දෙස බැලුවා, අපේ රටේ ණය ගැනීම දෙස බැලුවා, අපි රාජ්‍යයන් එක්ක ඇති කරන සබත්තාවයන් දෙස බැලුවා, මේ සියල්ල පිටපස තිබෙන්නේ මොකද්ද? මේ පොලිටිකල් කල්චර්. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් අපිට බේස් එකක් අවශ්‍යයි, අපිට පදනමක් අවශ්‍යයි. අපි ඔබට සහතිකයක් දෙනවා. අන්නේ පදනම මේ කුණුවි කඩා වැටී තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ඒ පදනම හදන්නේ නැතුව මා හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මොකක්ද අපේ මූලික කරුණ? අපි හිතනවා
අපේ රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ විදායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලනය අපි වගේ රටකට සුදුසු නෑ. සුදුසු නැත්නම් විදායක ජනාධිපති ක්‍රමය සුදුසු නැති නිසා නෙවෙයි. විදායක ජනාධිපති ධුරය කියන පුටුව අපේ නායකයන්ට බර වැඩි. එවැනි බලවත් පුටුවක වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයා මනසින් දියුණුනේ. අපිට ඕන තරම් මෑත කාලේ උදාහරණ තිබෙනවා. ඒ නිසා අපි පදනම හදන්න ඕන, බේස් එක හදන්න ඕන විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අමාත්‍ය ධුර සීමා කරන, මන්ත්‍රීවරුන්ට පණින්න තියෙන ඉඩකඩ අවුරන, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන, සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. දෙක, අපේ රටේ ආණ්ඩුකරණය අදූෂිත භාවයට ලක් විය යුතුයි. මේ දූෂිත භාවයෙන් ගිලී තිබෙන ආණ්ඩුකරණය අදූෂිත භාවයට අපි ලක් කරනවා. තුන, රටක් දියුණු වෙන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍ය අවශ්‍යයි. අද අපේ රටේ ධනවත් බලවත් අයට එක නීතියකුත්, දුප්පත් දුබල අයට තව නීතියකුත්. ලෝකේ රටක් එහෙම ඉස්සරහට යන්නේ නැහැ. අද අපි කාටත් පුළුවන් සමහර වෙලාවට අධිකරණයේ දිගහැරන නඩුව නම කිව්වම තීන්දුව මොකද්ද කියලා කියන්න. මා හිතන්නේ ඒක යුක්ති සාධකයි. අධිකරණ පද්ධතියක බිඳවැටීම බලපාන්නේ මට නඩුවක් තියෙනවද, මම අධිකරණයට යනවද කියන සාධකය මත නෙවෙයි. මුළු සමාජිකම පැවැත්ම රඳා පවතින්නේ නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි ආරක්ෂා කරගත්තොත් විතරයි. පාරේ වාහනයක් හැප්පුණු අපිට දෙන්නට රියදුරු දෙන්නට පාරේ බැහැලා ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාම නිලධාරී පොලිසිය හරහා විසඳ ගන්න පුළුවන්. අපිට අසාධාරණයක් වුණොත් එකිනෙකාට ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණයට ගිහලා විසඳ ගන්න පුළුවන්. අපි තෝරා ගන්න ශිෂ්ට සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ කුමක්ද? පාරේ ගහ ගන්න එක නෙවෙයි. අපි තෝරා ගන්න ශිෂ්ට සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ එම ආයතනයන් කෙරෙහි විශ්වාසය තබා විසඳා ගැනීම. එම ආයතන පද්ධතිය විශ්වාසය බිඳ වැටුණොත් සමාජික පැවැත්මක් රඳා පවතින්නේ නෑ. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍ය අත්‍යවශ්‍ය අපේ රට ගොඩනගනවා. හතර වෙනුව අපේ රාජ්‍ය සේවය අතිශය අකාර්යක්ෂම, විශාල ලෙස බරපැටවුණු රාජ්‍ය සේවබට පරිවර්තන වී තිබෙනවා. ඒකත් එක පැත්තකින් මේ දේශපාලන සංස්කෘතියේම ප්‍රතිවිපාකය. අපි අහලා තියෙන 70 දශකයේ මුල් භාගයේ අපේ රට ඉතාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබුණ මේ ආසියාවේ. හැබැයි රාජ්‍ය සේවය බිඳ වැටෙන්න හේතු වුණේ මේ දේශපාලන සංස්කෘතිය විසින් මොකද කරියද? ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරලා තිබෙනවා. අපේ රට ගොඩනගනවා නම් අන්නෙවෙනි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. පස්වෙනුව ලෝකේ රාජ්‍යන්ගේ පිළිගැනීමට භාජනය වූ රාජ්‍යයක් අවශ්‍යයි. අපේ රට ලෝකේ රාජ්‍යන්ගේ පිළිගැනීමට අද භාජනය වෙලා නැහැ. ලෝකේ සියලු ආයතන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්, ලෝක බැංකුව, මානව හිමිකම් කොමිෂන් එක, ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව, මේ සියල්ල ලංකාව පිළිබඳ දෙන වාර්තා ඇවිල්ලා කළු වාර්තා. එනිසා අපේ රට ගොඩනගනවා නම් ජාත්‍යන්තරයේ ඉදිරියේ පිළිගන්නා රාජ්‍ය බවට මේ රට පරිවර්තන විය යුතුයි. හය වෙනුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජාත කොට්ටාසෙන් ජීවත් වෙනවා. සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරනවා. Hindu ධර්ම, ඉස්ලාම් ධර්ම, බුද්ධ ධර්ම, කතෝලික ධර්ම කියලා, ක්‍රිස්තුනු ධර්ම කියලා ආගම් අතරක් අතර රටක් තිබෙනවා. අන්නේ ජනතාව ඇතුලේ සමගිය නිර්මාණය කිරීමෙන් තොරව අපේ රට අනාගතයක් නෑ. මෙන්න මේ බේස් එක, මේ පදනම අවශ්‍යයි මේ රට ගොඩනගන්න නම්. අපිට ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාද තියෙන්න පුළුවන්. ඔබලා දකින ආකාරය, අපි දකින ආකාරය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි කියන දේ වැරදි වෙන්න පුළුවන්, ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. ඔබ දකින විදිය වැරදි වෙන්න පුළුවන්, අපි දකින විදිය හරි වෙන්න පුළුවන්. ඒ ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාදයක් තියෙන්න පුළුවන්. හැබැයි මා කියන්නේ යටකී කරුණු 6 පිළිබඳව
අපි කාටවත් විවාදයක් නැහැ. ඒ මූලික කරුණු අය ස්ථාපිත කිරීමෙන් තොරව දියුණු සංවර්ධිත ලස්සන රාජ්‍යයක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්නේ දේශපාලන වෙනස ජාතික ජන බලවේගයේ පාලනයක් ඇතුළේ සිදු කරනවා. ඒක තමයි දේශපාලකයන් හිටපිට අපිට පැවරී තිබෙන කාර්යභාරය. ඊළඟ ආණ්ඩුවක් ලෙස අපි මේ ආර්ථිකයේ මූලික වශයෙන් ගත්තොත් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා රටට අවශ්‍ය පදනමක් තිබෙනවා වගේම ආර්ථිකයට පදනමක් අවශ්‍යයි. ආර්ථික පදනම ඔබට රාජ්‍යෙන් හෝ රාජ්‍ය ආයතනයන් විසින් හෝ යම් සේවයක් ලබාගත හැකි නම් ඒ සේවයේ කාර්යක්ෂම කිරීමත් ඒ සේවයේ දේශපාලන හිතවත්කම් බැඳීම් ඥාති මිත්‍රාදී මත නෙවෙයි ඇත්ත නිවැරදි කරුණු මත ඉටුවෙන තත්ත්වයක් අපිට නිර්මාණය කරනවා. ඒක අවශ්‍යයි. ඊළඟට විශේෂම ගත්තොත් බදු ගෙවීමේදී රේගුවේදී මේදී ආදී ආයතනවලදී අවශ්‍ය වෙන පිරිසුදුභාවය අපි නිර්මාණය කරලා දෙන්න. හැම කෙනාටම යම් ව්‍යාපාරයක් පිළිබඳව යම් ආයෝජනයක් පිළිබඳව හැම කෙනාටම තියෙන සත්සියල තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වීමේ සාධාරණ අයිති අපි හදන්නවා. අද අපේ රටේ ආණ්ඩු පාලනයේදී බොහෝ තොරතුරු සංගවා කීප දෙනෙක් අතර තමයි මේ තොරතුරු ගවේෂණය වෙන්නේ. උවමාරු වෙන්නේ. එනිසා ඔවුන් අත තමයි ආර්ථික විශාල පංගුවක් රඳා පවතින්නේ. ඒ වෙනුවට සියලු දෙනාට සාධාරණ ලෙස ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය වෙන තොරතුරු ටික අපි සම්පාදනය කරලා දෙන්නේ. ඔබට ඕනෑම ආයෝජකයෙකුට ව්‍යාපාරිකයෙකුට යම් ආයෝජනයක් පිළිබඳව යම් ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු සාධාරණ ලෙස සමාන ලෙස ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය රජය කැටට අපි තහවුරු කරන්න. ඒ තමයි ආර්ථික ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පදනම. ඊට පස්සේ අපි හිතන අපේ ආර්ථිකයේ මූලික වශයෙන් අපි පිළිගන්නා උපාය මාර්ගය අපේ රටේ බහණ්ඩ හා සේවා නිෂ්පාදන ඉහළ යා යුතුයි. එක දෙක බහණ්ඩ සේවා නිෂ්පාදනයේ ජනතාව හවුල් විය යුතුයි. මා එහෙම කියන්නේ මොකවත් නිසා නෙවෙයි. අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනයට උතුරුමැද පළාතේ දායකත්වය 5%යි. වයඹ පළාතේ දායකත්වය 9%යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථික ප්‍රතිලාභයේ ජනතාවට ගලාගෙන යන්නේ. ආර්ථිකයට ජනතාව හවුල් වෙන්නේ නැත්නම් ආර්ථික ක්‍රියාකාරීත්වය ජනතාව සම්බන්ධ වෙන්නේ නැත්නම් ආර්ථික ප්‍රතිලාභ එම ජනතාවට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා මොකද සිද්ධ වෙන්නේ? ඒ ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් සහන ආධාර ක්‍රම අනුගමනය කළ යුතු තිබෙනවා. ඇයි සමෘද්ධිය 1994 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇයි සමෘද්ධිය ක්‍රියාත්මක කරන්න සිදු වී තිබෙන්නේ? ග්‍රාමීය දුප්පත් ධන ග්‍රාමීණ ජනතාවට ආර්ථිකයේ පංගු කරුවන් ලෙස සම්බන්ධ වෙන අවස්ථාවක් ආර්ථිකයට ඔවුන් සම්බන්ධ වෙන අවස්ථාවක් නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේ අතට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා එක බහණ්ඩ සේවා නිෂ්පාදන ඉහළ දැමීම, දෙක ජනතාවට ඒ ආර්ථිකයට සම්බන්ධ වීම, තුන ආර්ථිකයේ ලැබෙන ප්‍රතිලාභ සාධාරණ බෙදී යාම. මා කියන්නේ නෑ සමානව කියලා. අපි ගැන කියනකොට සමහර හිතන සමානව බෙදුණා කියන මනස්කල්පිත අදහසක්. ඒක යුටෝපියාවක්. යථාර්ථයක් නෙවෙයි. යථාර්ථය කියන්නේ සාධාරණ. ඇයි මා මේ සාධාරණ කියන එක විශේෂයෙන් අඟවන්නේ? අපේ රටේ ජාතික ධනයෙන් ඉහළම ඉන්න 10% සමඩ මෙතන ඇති.
ඔවුන් අපේ රටේ ජාතික ධනය 138ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 10%ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනය 1.1යි. සාධාරණ. අපි මිනිස්සෙක් හැටියට ඉපිදිලා අපි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 80ක් 70ක් නේ කෙටි කාලයක් තුළ අපි මිය යනවා. ඒ කාලය තුළ හැම පුරවැසියෙකුටම තමන්ගේ ජීවිතයේ මූලික වමනාවන් ඉටු කිරීමට සමත් වෙන ආදාය මාර්ගයක් නොලැබිය යුතුද? මා කියන්නේ එවැනි විශාල ආර්ථිකයේ පරස්පරතාවයක් මොකද්ද? විෂමතාවයක් තිබෙනවා නම් ඒ සමාජය කවදාවත් ස්ථාවර වෙන්නේ නැහැ. ආර්ථික විශාල මා කිව්වේ 38.1යි. එවැනි විශාල පරතරයක් තියෙන රටක සමාජය කවදාවත් ස්ථාවර සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ගැටුම් එනකොටා ගැනීම මද්‍රව්‍ය සුරාසූදුව මේ සියල්ලන්ටම හැබැයි වුණු සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එනස සමාජය යහපත් කරන්නත් පහලට සාධාරණ පංගුවක් ගලාගෙන යා යුතුයි කියලා අපි හිතනවා. මේක තමයි අපේ ආර්ථිකයේ මූලික පදනම. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය ඉහළ දැමීම, නිෂ්පාදනයට ජනතාව සම්බන්ධ කර ගැනීම, නිෂ්පාදනයෙන් සාධාරණ පංගුවක් ජනතාවට ගලාගෙන යාම. මේක අපි කරන්නේ කොහොමද? අරගෙන දෙනවද? නෑ. එක අපි භාණ්ඩ සේවා නිෂ්පාදනය ඉහළ දමනවා නම් අපි අපේක්ෂා කරනවා කරුණු කීපයක්. පළමු එක තමයි අපේ රටේ අද සුළුහා මධ්‍ය පරිමණ ව්‍යවසායකයා ගමන් කරමින් තිබෙන්නේ ඉවට. ලෝකේ ඉවට ගමන් කරපු යුගයක් තිබුණා. මම හිතන අපේ රටේ තව අද ගත්තත් බොහෝ අය තමන්ගේ සීය පටන්ගත් ව්‍යාපාර ඉස්සරහට ගෙන යන එකක් තියෙනවා. වැඩිපුර ගත්ත. නව ව්‍යවසායකෙක් හැදෙන්නේ කොහොමද? තමන්ගේ සීයා බිස්කට් හදන්න ගියා නම් මුණුබුරත් බිස්කට් හදන මාදන්න ගියා. තමන්ගේ සීයා හෝටල් කර්මාන්තයට ඇතුළු වුණා නම් මුණුබුරත් හෝටල් කර්මාන්තේ දිනවා. වැඩිපුර අපේ රටේ ව්‍යාපාර පවතින්නේ ඒක. ඇයි? නව ව්‍යවසායකකට බයයි. නව ආයෝජනයකට බයයි. ඇයි? අපි ව්‍යාපාර ආයෝජනය කරන්නේ ඉවට. ලෝකේ ඉවට ගමන් කරපු කාලේ අවසන් මතක තබා ගන්න. ඒක මීට දශක ගණනාවකට පෙර ලෝකේ ගමන් කරේ ඉවට. අද ලෝකේ ගමන් කරන්නේ ඉවට නෙවෙයි. දත්ත විශ්ලේෂණයේ දත්ත විශ්ලේෂණ මත එකතු කරගන්නා තොරතුරු ඒ මත එවන එන පුරෝකතනේ. අද අපේ ව්‍යාපාරයකට එහෙම එකක් තියෙනවද මම අහනවා. ඉදික්‍රීම් කර්මාන්තේ කවරෝ ආණ්ඩුවක් ඔබට ඉලක්ක සකස් කරලා මේම තමයි අපේ ඉදිරි අවශ්‍ය වෙන නිවාස ප්‍රමාණය. මේ තරම් කර්මාන්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ කර්මාන්ත පද්ධතියට මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙච්චර ඉදික්‍රීම් සමාගම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 2000 දී අපි ඉදිකරින් පරමාන්තේ මෙතෙන්ට ගෙනවනවා. අන්නේ පුරෝකතරේට ආයෝජකයක් ඇඳවනවද? මම අහන්න කැමති ඕගොල්ලන්ගේ. ලංකාවේ කවරෝ මුදල් අමාත්‍යවරේ ඒ ශේස්ත්‍රේ දත්ත තොරතුරු පුරෝකතරය මත ඔබට ආයෝජනය කරන්න කියලා ආරාධනා කරාද? මම කියන්නේ නෑ. එනිසා ආයෝජ්‍ය ව්‍යවසායකයා බයයි. හෙට වෙන්නේ මොකක්ද? අනිද්ද වෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අය වේලේකනයක් වෙන මාස දෙකකට විතර පෙර සියලු ආයෝජනයන් අතර වෙන ලංකාවේ. ඇයි? ඊළඟ බජට් එකේ මොකක් කරයිද කියලා සැකයක් තිබෙන නිසා. එමුනි. වාහනයක් ගන්න හිටියත් වාහනයක් ගන්නෙ නෑ. වාහනයක් විකුණන්න හිටියත් වාහනයක් විකුණන්නේ නෑ. අය වේලේකනයක් ආසන්න වෙනකොට රටක ආර්ථිකයක් නතර වෙනවා. ඇයි? මොනව කරයිද දන්නේ? සැක. එනිසා අපි ඔබට කියන්නම්. එනිසාද අපි ගොඩක් ව්‍යාපාරිකයන් සිද්ධ වෙලා තිබෙන්නේ. දත්තතරු තොරතුරු පුරෝකතනය මත ආර්ථික හසුරුවනව වෙනුවට නේද? අවසානයේදී ආයෝජනය කරන්න කලින් ගිහිල්ලා ඥානකකින් අහනවා කරොත් හරිද නැද්ද කියලා. මොකද සිද්ධ වෙන්නේ? එනිසා අපි ඔබට අවශ්‍ය වෙන දත්ත තොරතුරු ඉලක්ක පුරෝකතනය දෙන්නම්. ඔගොල්ලෝ මෙන්න මෙතෙන්ට ආයෝජනය කරන්න. අපි 2030 දී
संचार कर्मांत मेन मेतंट गिनी अपेक्षा कर संचार कर्मांत तेनवना अभी मेन मे सीस्तरों संचारक अपेक्षा कर तरह कामर मेचर वश्यु तरह कामर मेचर वश्यु मग पिन्न मेचर वश्यु इत पश्चिम मुखद वाहन लबा दिना मेचर वश्यु इलाट सरसुमी पत्कर आोटल हदंडे अन्नी हाँ आंड वाहन हयर करे अन्नी अभी कर लीसापी ये कर अदापे रटे विशाल सुलवा मध्यपरम व्यवसाय विशाल प्रमाण बिंद वेटन कड़ा वेटन सिमादी ए आट वशन दत् पुरोकत इलाक दीला आर्थिक एतंट व्यवसाय वेटन या होटल कर मे या वेटन मुखद कर दिशा अनेक नेवे रजे मेदिना या ये शेस्त्र रंधवगन ऐ दिदास्ती इलाके इंडो न दिदास्ती इलाके रटे इलाके अबे व्यापारे तमंगी इलाके खरी वेटुनु वेटुनु मुकद करनु राजे मेदियत्ते नो ने शेस्त्र या रंदवा गन्न अपी मा कियन्ने आरंभिदि किला अवुरुदु तुन हतरक अतुलत शक्तिमत् समाज आरक्षण अरमुदलक हदन समाज आरक्षण अरमुदल कियला कियन्ने मे गमी मुखरी व्यसन कुनाम आधार दिन विरा व्यापार कड़ा वेटना ये व्यापार ये शेस्त्र रंधवागनीम सदा अवशन मेदीन करजे व्यापार अवश्य यटतल पास वरदने कल दिन हेबे अभी यटतल पास कंपील बंद बलाट जातक निष्पादन को उदौनवाद के कूणी अभी हईवे कद्या बलाके वाहन कतरगमटे कोणी अभी हईवे कद्या बलाक मुनतर प्रमाण आर्थिक दायक सपेन वादकिन कोणी ये कोणी बेलवन मत मतल हईवे कटने तरह भी यटतल पासक वर्धने करे मुखत यटतल पासक वर्धने करे मुनतर अपिहित बांड सह सेवा निष्पादन उपयोगी विनवाद के साधक आंदु व्यापार वाले ये देना प्रधान प्रश्न मा के आंदु अपि अवधान प्रधान शेस्त्र देखट भी कराए एक बल शक्ति देख मूल्य विन बोलो आप इतने रटक जाति का आरक्षा विदित ए रटे पेवत्म दित बल शक्ति अपे अतिथि अपने सामान्य दनट अपट अवश्य मेगावट दिदाहक दारितावा मेगावट दिदाहक दारितावा क्या कुडा समागम का तत्पर करना पुलवा जहेट देशपाल ने आर्थिक सेल में वन्नी ओन विसी इन सब बल शक्ति क्षेत्र पिलबदा पिसाल बदाने करना विशेषण देंगे विन पावर अभी किसी से कमती ने विदेशी का आयोजक विन पावर वाली विद्युली निष्पादने कर ला अपिट विद्युली विकुणला लाभे डोल वाली गिनी तेल गिन विद्युली हादने के एक यात्र तीन विन समुका तेल गेंड विद्युली नवा विन पावर वाली ला तेल गेंड डोलर यानवा विन पावर वाली लाभे डोल वाली यानवा मनारंद्रोणी देशी व्यवसाय आयोजन मूल्य पद्धति बल शक्ति शेस्त्र अवधानी निष्पादन क्रियावलियट कैबिनेट मंडले कैबिनेट पत्रिका हाल मोल दहावटे कुशकर्मति गिदरगी नवदर कुशकर्मति जनाधिपति अपे विलंदपोले वगकी मुकद्दती
විලඳ පොලේ අප්‍රතිම වගකීම තමයි පාරිභෝගිකයන් ගුණාත්මකවත් සාධාරණ මිලකට අකණ්ඩවත් භාණ්ඩ සේවා ලබා දීම. ඔබ තමයි අපේ රට. ඔබ තමයි රජය අරමුණ. ගුණාත්මකවත් අකණ්ඩවත් සාධාරණ මිලකට පාරිභෝගිකයාට භාණ්ඩ සේවා ලබා දීම තමයි රජයට තියෙන බැඳීම වගකීම. ඒ වගකීම අපි ඉටු කරන්නේ කොහොමද? අපි ආකාර හතරක් ගැන කල්පනා කරලා තිනවා. එක ඔගොල්ලෝ අපිට 100ට 100ක් එකඟ වෙන තරඟකාරීත්වය. තරඟකාරීත්වය. අපි නේ වෙළඳ පොලේ අකණ්ඩවත් ගුණාත්මකවත් සාධාරණ මිලකට තරඟකාරීත්වයෙන් සමහර දේ ලබා දෙන්න පුළුවන්. අපි පිළිගන්නවා. දෙක නියාමනී සමහර ශේෂ්ත්‍ර නියාමන අධිකාරීන් හරහා අපිට බහන් දහස් සේවා මා යටකී කරුණු අනුව ගුණාත්මකවත් නේද අකණ්ඩවත් සාධාරණ මිලකටත් ලබා දෙන්න පුළුවන් නියාමන ක්‍රියාවලියක් කරා. તો සමහර ශේෂ්ත්‍ර අපි නියාමන ක්‍රියාවලියකට. තුන සමහර ශේෂ්ත්‍ර සංවිධානය කිරීමේ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි වීසා සහල් විලඳ පුළුවන්. වීසා සහල් විලඳ පුළේ විකෘතියක් තිබෙනවා. වී මිල අඩු වෙලා හාල් මිල අඩු වීම අපිට පිළිගන්න පුළුවන්. මොකද වී වලින් තමයි හාල් හදන්නේ. වී මිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙන එකක් පිළිගන්න පුළුවන්. වී වලින් හාල් ගන්න. හැබැයි වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා නම් එතන තියෙනවා ඒකාධිකාරීත්වය. එතන මොනොපොලිය එකක් හදන්න තියෙනවා. ඒ මොනොපොලිය එක හදන්න අපි හාල් මොල් දාන්නේ නේ. ඒ මොනොපොලිය එක හදන්නේ සුළුහා මධ්‍ය පරිමාණ හා සහල් නිෂ්පාදකයා සංවිධානය කිරීමේ. ඒකට සාමාන්‍යයෙන් කියනවා සමූපකාර ක්‍රමයකට බය වෙනවා. නව ශ්‍රීලන්තේ ෆොන්ටේරා කියන සමූපකාර සමිතිය. ඉන්දියාවේ ප්‍රධානම කිරි කර්මාන්තය අමූල් කියන්නේ සමූපකාර සමිතිය. පෞගේදා ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙනාපු නැනෝ පොහොර ගෙනාවේ ගොවි සමිතියකි. ගොවි සමූපකාර සමිතිය. මේ මහාමේ යෝජනා කරන සමූපකාරයේ අර පරණ මැනේජර් සහ මීයා මතක් වෙන එක නෙවෙයි. කුඩා සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවිධානය කිරීම. එකම බ්‍රෑන්ඩ් එකකට, එකම ක්වොලිටි එකකට එකතු වෙලා මාකට් එකට එවනවා. එහෙනම් අපි තුන්වෙනිම මාකට් එක පාලනය කරන්නේ සංවිධානය කිරීම. හතරවෙනිම අපි පාලනය කරන්නේ රාජ්‍ය යම් පංගුවක් ඉසිලීමේ. ඒක තමයි මා කියුවේ බලශක්ති සාමූල්‍ය. ඒක රාජ්‍ය යම් ප්‍රමාණයක් හෑන්ඩල් එකක් හැටියට ආම් එකක් හැටියට මැදිහත් වෙනවා. ආම් එකක් හැටියට මැදිහත් වෙලා රජයේ වෙළඳ පොලේ යම් ඇසිරීමක් කරනවා. ඔක්කොම නෙවෙයි කෝට් මම කියන්න පසු නේද? ඒව නෙවෙයි. ඕක තමයි අපි වෙළඳ පොල හසුරුවන ආකාරය. එහෙම නැතුව නේද ආණ්ඩුව හෝටල් හදන්න, ආණ්ඩුව වී මෝල් දාන්න, ආණ්ඩුව නේද ඔය එක එක නේද ඒව කරන්න ආණ්ඩුව යන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට තමයි අර වගකීම තියෙන්නේ. ජනතාව ඡන්දයක් ලබා දීලා ආණ්ඩුවට වගකීමක් දීලා තිබෙනවා. ඒ වගකීම තමයි ඔවුන්ට සාධාරණ මිලකට අකණ්ඩවත් ගුණාත්මක භාවයෙන් භාණ්ඩ සහ සේවා ලබා දීමේ වගකීම තිබෙනවා ආණ්ඩුවට. අන්නේ වගකීමට අනුරූප වන පරිදි අපි වෙළඳ පොළ හසුරුවනවා. ඒක තමයි අපි නිෂ්පාදනය බෙදා හැරීමේ ක්‍රියාවලිය. ඉලං කොහොමද මම කියපු අර සාධාරණ පංගුවක් ගලාගෙන ඉන්නේ කොහොමද? පහලට. කොහොමද ගලාගෙන ඉන්නේ? සාමාන්‍යයෙන් කියනවා අපේ ආණ්ඩුවක් කවොත් ගෙවල් දෙකක් තිබොත් ගෙයක් ගන්නවා. එම් කියනවා. කාර් දෙකක් තිබොත් කාර් එකක් ගන්නවා. සමහර අය කියලා තිබ්බ ලංකාවේ තියෙන ප්‍රධාන සමාගම් පවර ගන්නවා. එහෙමත් කියනවා. ප්‍රධාන සමාගම් පවර ගන්න බොරු. ඔක්කොම සත්‍යයි. අපි කොහොමද එහෙනම් මේ නිෂ්පාදනයේ සාධාරණ පංගුවක් ග්‍රාමීය පහළ පන්ති ජනතාවට ගලාගෙන යන්නේ කොහොමද? ඔවුන් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම. ඇයි ඔවුන් ආර්ථික ක්‍රියාවලින් දුරස් වෙලා තිබෙන්නේ? ඔවුන් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙලා නැත්තේ ග්‍රාමීය ජනතාවට තෝරාගත හැකි ආර්ථික අවස්ථා ගොඩක් නැහැ, ප්‍රභවයන් ගොඩක් නැහැ. පොළොන්නරුවේ ජනතාවට තියෙන එකම ආර්ථික ප්‍රභවය කුඹුරු. මුහුදු බෙල්ට් එකේ නේද? මුහුදු ඒ බෙල්ට් එකේ ඉන්න ජනතාවට ප්‍රධාන ආර්ථික ප්‍රභවය මුහුද.
अभी बुलत सिंह रत्नपुरे मातले यम प्रदेश वतु जनता वगे प्रधान आर्थिक प्रभव कुडाते वत्त कोलुत आर्थिक प्रभव तीन दिगुलन ने नव आर्थिक प्रभव गमेतुले हदने नेत्तम संबंध वेड पुलवा आर्थिक प्रभव गमेतुले हदिनी नेत्तम इगल वलक्कन्न बेरि विदियटम आर्थिक साधारण पंगुवक इगल अतर गलागेन इन्नी ने इगल सांप्रदायिक कुशकर्मांते दीवर कर्मांते वत्तेन्नम इगलंगे जीविते यपेन तत्तेट बत्तला तिबेन्नी ඒගොල්ලන්ට ජාතික ධනෙන් සාධාරණ පංගුවක් ගලාගෙන ඉන්නේ නේ. ඒගොල්ලන්ට ජාතික ධනෙන් සාධාරණ පංගුවක් ගලාගෙන ඉන්න නම් ඒගොල්ලන්ට නව ආර්ථික ප්‍රබවයන් තියෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? අපි ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන. ආර්ථික තල්ලු කරන්න ඕන ගමට. අපි යෝජනා කරන්නේ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික සංවර්ධන මාවතක් නෙවෙයි. ලෝකේ හැම රටක්ම මුහුණ දීපු ප්‍රශ්නයක් අදත් මුහුණ දීපු ප්‍රශ්නයක් තමයි නාගරික ජනාවාස කරන්නේ. ඒක දිල්ලි ගත්තත්, චෙන්නායි ගත්තත්, තැන්හයි ගත්තත් නේද? බීජින් ගත්තත් ලෝකේ හැම රටක්ම මුහුණ දීලා තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? නාගරික ජනාවාස කරන්නේ. හැබැයි කුමනෝ සංස්කෘතිකම හේතුවක් මත අපේ ග්‍රාමීය ජනය ඒ තරම් වේගයෙන් කොළඹට ගලාගෙන ආවේ නෑ. හොඳද නරකද? අපි කියන්නේ ඒක හොඳයි. අනෙක් හැම රටක මුහුණ දීපි නාගරික ජනවාස කරන කියන ප්‍රශ්නේ අපි මුහුණ දීලානේ. එහෙනම් අපි ආර්ථික උපාය මාර්ග වෙන්න ඕන මොකක්ද? ග්‍රාමීය ජනයා කොළඹට කැඳවන ආර්ථික උපාය මාර්ගයක්ද? ආර්ථිකයේ ගමට තල්ලු කරන ආර්ථික උපාය මාර්ගයක්ද? අපේ යෝජනාව තියෙන්නේ ආර්ථිකයේ වර්ධනය සහ ආර්ථිකයේ ප්‍රසාරණය ගමට ආර්ථිකය තල්ලු කරන්න. ඒතර ඒගොල්ල නව ආර්ථික ප්‍රබවයන් හැදෙනවා. මොකද්ද තියෙන්න ඕන? නගරයත් එක්ක වේගින් සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ග පද්ධතියකුයි नगर वेगन संबंध पुलवाण सन्निवेदन पद्धति तुरुतुरुताक्षण सन्निवेदन पद्धति अतिर प्रमाण गम गम अतुल संवर्धन क्रीम तम अभी उपाय मार्गतम अभी मूलिक सलसुम ये अणु अभी पशु की अन्न पुलवाण अभी मनोदेट भरती सलसुम सहगत गमन मग हेबे මේවා කරන්න පුළුවන් සාමකාමී තත්වයක් තිබෙන ආර්ථිකයක ඔක්කොම කියත් කරන්න පුළුවන් කලබල නැති ගැටුම්කාරී නැති අර්බුද නැති ආර්ථිකයක හැබැයි අද එහෙම තැනක නෙමෙයි තිබෙන්නේ අද තියෙන්නේ මොකද්ද නේද ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනවා ඒක ඉතාමත් ප්‍රබල ක්‍රයිසිස් එකක් සමහර අය මට එක ප්‍රධාන නිලධාරි මාත්තුමට කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා අපිට තියෙන ලොකුම කනගාටුව තමයි ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ මොකද්ද කියලා අපේ නායකයෝ දන්නේ නැහැ කිව්වා. ඒක මේ ඩොලර් ටිකක් හොයාගෙන මේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රුපියල් ටිකක් හොයාගෙන මේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ක්‍රයිසිස් එකක් කියන්නේ. ඒක අභ්‍යන්තරයෙන්ම පුපුරලා පැන නැගිලා කාලයක් තිස්සේ වර්ධනය වීමක් ආපු ගමනක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. හෙට ඩොලර් ටිකක් හොයාගත්ත කියලා ඒක විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැහැ. එනිසා මා හිතනවා අපිට යම් සාමකාමී තත්වයක් වුණා මේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කරන්න. නේද? සාමකාමී තත්වය හැදියක් වෙන්නේ කොයිසෙයිද? එකක් අපි අරන් තිබෙන ණය ප්‍රමාණය පස්සට දා ගැනීම. අලුතෙන් ණයක් ලබා ගැනීම කරන්න දෙයක්. ඒ සඳහා තුන්වෙනි පාර්ශ්වික දායකත්වය. දෙක අපිට වේගෙන් ඩොලර් උපයන්න පුළුවන්කමක් තිබෙන්නේ වසරකට සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන්ම අපි දන්නවා කොවිඩ් වසංගත කාලේ අවුරුදු දෙකක් ලෝකෙ වෙහිලා තිබුණා. පහුගිය ජනවාරි මාසේ සීසන් එකේ ලෝකෙ සංචාරක ව්‍යාපාරේ බූස්ට් එකක් ආවා. හැබැයි අපිට ඒ බූස්ට් එක නෙලා ගන්න සමත් වුණේ නැහැ. ඒක එනකොටම අපි මොකද වුණේ? ලයිට් නැතුව ගියා, තෙල් නැතුව ගියා, අරගලයක් පණ නැංගා. එනිසා අපි ඇත්තටම කොවිඩ් වසංගත තත්ත්වයේ ආපුවේ ඒ සංචාරක ව්‍යාපාරේ නැග්ම ගොඩක් රටවල් වලට යහපත් ලෙස ගත අපිට යන්න බැරි වුණා. හැබැයි අදත් මායිතන මාස සමග එකම වෙනවා නේද? අදත් අපිට තියෙන ඉතා වේගින් අපි ඩොලර් බිලියන 3.8ක් ඇවිල්ලා තිබුණා 2016 අවුරුද්ද 18 අවුරුද්දේ. ඉතින් අපි වේගවත් වැඩක් හදන්න ඕනේ. ඊළඟ අපිට තියෙන විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම තමයි තනි එකකකට සුද්ධ ආදායමක් එන්නේ. අපිට වැඩිම ඇවිල්ලා තිබුණා ඩොලර් බිලියන 7.3ක්. ඒක ඩොලර් බිලියන 3ට දක්වාගේ අඩු වෙලා තියෙනවා. නැවත ඒ ඩොලර් බිලියන 4 අපි ගෙන්වා ගැනීම විශ්වාසවන්ත දායකයක්. पालने पहा अभी कैमतूना कैमतूना
කෙටි කාලයකට අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න අපි ගොඩාක් රුපියල් වලින් උපයලා අපි ඩොලර් වලින් වියදම් කරනවා බය වෙන්න එපා නමුත් මේ ක්‍රයිසිස් එකෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන් කෙටි කාලයකට අපිට එතෙන්ට යන්න වෙයි ඊට පස්සේ මම හිතනවා අර ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් හැබැයි ඒක කරන්න පුළුවන් කවර ආණ්ඩුවකටද ඒක ටිකක් යම් ප්‍රමාණයකට රිදෙන දේවල් සමහරේ හැබැයි එහෙම යන්න පුළුවන් කවර ආණ්ඩුවකටද ඒක යන්න පුළුවන්කම තිබෙන්නේ ජනවරමක් සහිත ආණ්ඩුවකට විතරයි ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක ජනතාව මොකද කරන්න ඕන මේ අර්බුදයෙන් අපිව මුදවා ගන්න කියලා ආණ්ඩුවක් හදන්න ඕන අන්ඩට විරාම කාලයක් දෙන අන්නේ කාලය තුළ විතරයි අපිට මේකෙන් සමනය කරගන්න පුළුවන්කම තිබෙන්නේ ජනවරමක් නැති අපි මේ ඡන්දය පිළිබඳ වැඩිපුර අවධානය යොමු කරන්නේ අපේ බලය පිළිබඳ සාධකේ නෙවෙයි අපි විශාල ලෙස අවධානය යොමු කරන්නේ ලෝකේ වට්ටපු අය ගොඩ අරගෙන නැහැ වට්ටපු අයට ගොඩ ගැනීම සඳහා සමාජයට විශ්වාසය හදන්න බෑ මේකෙන් ගොඩ එන්න තියෙන කොහොමද රජය නෙවෙයි රජය පමණක් නෙවෙයි රජය ව්‍යවසායකය පොදු ජනතාව දීවරය කම්කරුව විදේශගත ශ්‍රමිකය විදේශගත ධනීය තින ශ්‍රී ලාංකිකය විදේශගත රාජ්‍ය මේ ඔක්කොම යම් ප්‍රමාණයකට එකට කෙටි කාලයක් වැඩ කරොත් විතර අපිට මේ අර්බුදින් ගොඩ එන්න පුළුවන්කම තිබෙනවා ඒක එක මිටකට ගේන්න පුළුවන්කම තිබෙන්නේ කොහොම මොකක් වුණත් ජනතාවගේ කැමැත්තෙන් පාලනය ගොඩනගාගත්තු විතරයි ජනතාවේ ආණ්ඩුව ගොඩනගාගන්නේ මොකක් වෙනුවෙන්ද මේ ඇති වී තිබෙන අර්බුදින් විසඳා ගැනීම සඳහා තමයි මේ පාලනය ගියේ එතකොට ජනතාව පොදුවේ ඒ පාලනයට යම් කාලයක් ලබා දෙනවා අන්නේ කාලය තුළ තමයි මේ ප්‍රශ්න විසඳිය හැකි වන්නේ එහෙම නැතුව ජනතාවගෙන් විතන් වූ පාලනයකට ඔබ දන්නවා දැන් පී ටැක්ස් එක නේද ජනතාවගෙන් විතන් වූ පාලනයකට ඒ ටැක්ස් එක ගන්න බෑ සාධාරණයි ඒ අසාධාරණයි ආර්ථිකේ වට්ටලා ආර්ථිකේ විනාශ කරලා විනාශ කරපු අය පොත් ලියන ගමන් මෙයාගේ පඩියට ගන්න සාධාරණයි ඒක කොහොම සාධාරණයි කවුද ඒක දරාගන්නේ එනිසා තමයි මා කියන වට්ටීම වැට්ටීමට අවුල් වූ අයට ගොඩ ගන්න ලෝකේ කවුරුත් ගොඩ අරන්නේ වට්ටපු පාලක වට්ටපු රට ගොඩ අරන්නේ වට්ටපු පාලකයට ජනතාවගේ විශ්වාසය ගොඩ නගා ගන්න බෑ ගොඩ අරන් තියෙන්නේ ජනතාවගේ නව ජනවරපකින් ගොඩ නැගෙන පාලනික විතරයි කැමතුණත් අකමැතුණත් මේ ක්‍රියාදාම අපිට එතන තමයි කෙලවර කරගෙන තියෙන්නේ එනිසා මා කිව්වේ එකක් මේ අර්බුද තත්ත්වයන් මේ අපි කොහොමද තියෙන පාර දෙක අර්බුදේ සමනය වුණාට පස්සේ අපේ තියෙන ආර්ථික උපාය මාර්ගය මේක තමයි ඉතින් මූලික වශයෙන් අපි තියෙන කරුණු දැක්වීම ඊට පස්සේ අපිට පුළුවන් වැඩි කාලයක් අරගෙන තව ගැටලු අදහස් නේද ඕන එකට විවෘතයි එනිසා මම දැන් අතර වෙන්න බොහොම ස්තුතියි හැම දිනකටම